ඔන්න අද මම ඔයාලට අරගෙන එනවා රසම රස prawn fingers හදාගන්න විදිය. මේ මම හදන විදිය ඔයාලට පෙන්වන්නේ අද. බලමු මේක හදන්න මොනවද අපිට ඕන කරන්න කියලා. මම අරන් තේනවා ISO මෙතන ඉන්නවා. ISO 25ක් 30ක් වගේ ප්‍රමාණයක් හොඳට සෝදලා පොතු ඉවත් කරලා. ඒ ප්‍රමාණයට හරියන්න මම අලගෙඩි දෙකක් අරන් තේනවා. එකක් ටිකක් ලොකු එකක් සාමාන්‍ය ප්‍රමාණය. ඊට අමතරව කරපිංචා සුදු ලුණු අමු මිරිස් සහ රට ලුණු ගෙඩියක් අරගෙන තියෙනවා. මේ දේවල් ප්‍රමාණවල් ඔයාලා කැමති විදියට වෙනස් කරගන්න පුළුවන්. මුලින්ම අපි ඉස්සෝ ටික හදාගෙන ඉමු. හට්ටියකට තෙල් ටිකක් දාලා සුදු ලුණු අමු මිරිස් කරපිංචා රට ලුණු ඔය ටික හොඳට තෙම්පරාදු වෙන්න දෙන්න මුලින්ම. මේක ඇත්තටම අත්‍යවශ්‍ය නෑ. ඔයාලට ඉස්සෝ ටික නිකන් කහන් ගම්මිරිස් ලුණු දාලා නිකන් තඹ ගත්තත් ඇති. ඉතින් මම මේ තව ටිකක් රස වැඩි කරන්න පවුලේ හැමෝටම කන්න පුළුවන් විදිහට තමයි මම කරපිංචා ඒ වගේ දේවලුත් තව වැඩි කරලා තෙම්පරාදුවක් දාන්න හදන්නේ. නැත්තම් ඔයාලට මේ පියවර අවශ්‍ය නැහැ. කෙලින්ම ඉස්සෝ ටික තඹ ගත්තා නම් ඇති ලුණු ගම්මිරිස් කහ අත ගාලා. ඊට පස්සේ දැන් මේ ලුණු ටික හොඳට මැලුණාම මම ඒකට අමු ඉස්සෝ ටික දානවා. දාලා හොඳට තෙම්පරාදු කරගන්නවා. තෙම්පරාදු කරගෙන ඒකට මට අවශ්‍ය කරන කුළුබඩු ටික දානවා. දැන් මම මේකට අවශ්‍ය පමණ ලුණු කහ සහ ගම්මිරිස් ඔය ටික දාලා හොඳට කලවම් කරලා ටිකක් වෙලා තියෙනවා ඉස්සෝ ටික හොඳට තැම්බෙනකම්. ඊට පස්සේ ඒක භාජනයකට අයින් කරගෙන ඒක පැත්තකින් තියලා තියාගන්නවා ඊළඟ පියවරට යන්න. ඉතින් ඉස්සෝ ගැන මම කතා කරද්දි කියනවනම් මගේ බබාට මම ඉස්සෝ දෙන්න පටන් ගත්තේ අවුරුද්ද පහ වුණාට පසු. ඉතින් අවුරුද්දෙන් පස්සේ බබාලට මේ කෑම එක ඔයාලට හරි ගස්සලා දෙන්න පුළුවන්. ඔන්න දැන් මේ තියෙන අපි හදාගත්ත ඉස්සෝ ටික ඒ වගේම මම අර අලගෙඩි දෙක පුංචි කෑලි වලට කපලා ස්ටීම් කරලා මේ තඹගෙන තියෙනවා. දැන් අපි බලමු ඊළඟට මොකද්ද කරන්න කියලා. මුලින්ම මම ග්‍රයින්ඩර් එකක් අරගෙන අර ඉස්සෝ ලුණු කරපිංචා අමුමිරිස් ඔක්කොම අර තෙම්පරාදු කරලා ගත්තේ මිශ්‍රණය ඒ ග්‍රයින්ඩර් එකට දාලා හොඳට ග්‍රයින්ඩ් කරගෙන එනවා. මෙතනදී හොඳට ග්‍රයින්ඩ් කරනවා කුවාම පුංචි පුංචි කෑලි හිටියට ප්‍රශ්නයක් නැහැ. ඒ ග්‍රයින්ඩ් කරන ප්‍රමාණය ඔයා තීරණය කරන්න. ඔයාලට ඒ කෑම එක හදද්දි ඉස්ස පොඩියට හැපෙන්න ඕනේ නම් ඔයාලට මේ ඉස් ටික චූටියට කපලා ගන්නත් පුළුවන් ග්‍රයින්ඩ් නොකර. ඉතින් මම මට පොඩ්ඩක් අර බබාට කන්න පහසු වෙන්න ඕන නිසා මම හොඳට ග්‍රයින්ඩ් කරලා ගත්තා. ඉන් පස්සේ අර තඹ ගත්ත අල ටිකත් මේකටම දාලා හොඳට පොඩි කර ගන්නවා. අල තඹද්දී මම ස්ටීම් කරපු නිසා මම ලුණු එකතු කරේ නැහැ. ඒක හොඳට ගියා. මොකද මම අර ඉස්සෝ ටික හදද්දී අවශ්‍ය ප්‍රමාණයට මම ලුණු දැම්මනේ. ඉතින් දැන් මේ ටික අනලා මේ අල ටිකයි ඉස්සෝ මිශ්‍රණයයි හොඳට අනලා රහ බැලුවාම ඇති ප්‍රමාණයටම හොඳටම ගානට ලුණු තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ලුණු දමද්දී බොහොම පරිස්සම් වෙන්න මේක හදනකොට අනවශ්‍ය විදියට වැඩි කරගන්න එපා ලුණු. දැන් ඔයාලට පේනවා මම කරන දේ. මම අර මිශ්‍රණය හොඳින් අතින් රෝල් කරලා පොඩි සොසේජ් වගේ එහෙම නැත්නම් ෆින්ගර්ස් ආකාරයට ඇඟිල්ලක් වගේ ප්‍රමාණයට දික්කතට රෝල් කර ගැනීමක් තමයි කරන්නේ. සම්පූර්ණ මිශ්‍රණයම සමාන ප්‍රමාණවලින් අරන් ඒ විදියට prawn fingers ටික මම හදා ගන්නවා. ඊට පස්සේ අපි දැන් මේ prawn fingers දවටා ගන්න මිශ්‍රණය තමයි මේ හදන්න යන්නේ. ඒකට මම පාන් පිටි අර හැඳි දෙකක් ගත්තා ඒ ලොකු හැඳෙන්. ඒකට ලුණු සහ කහ ලුණු පොඩ්ඩයි දාන්නේ මම බොහොම පොඩ්ඩයි. දාලා ඉවර වෙලා වතුර ටික ටික දාමින් පුංචි බැටර් එකක් හදා ගන්නවා. ගොඩාක් දියාරුවටත් නෙමෙයි තදටත් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා අර දවටනයක් හැටියට පිටි මිශ්‍රණය හදා ගන්න ඕන කොහොමද කියලා. ඉතින් පාන් පිටි වලින් මම මේ මිශ්‍රණය හදාගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ පාන් කුඩු. ගෙදර මම පාන් සාමාන්‍යයෙන් වේලලා කුඩු කරලා තියා ගන්නවා මේ විදියට. අන්න ඒ පාන් කුඩු. දැන් ඔයගොල්ලන්ට පේනවා මම කරන දේ. ෆිෂ් ෆින්ගර් එක සමා වෙන prawn finger එක මුලින්ම පිටි බැටර් එකට දැම්මා.
හොඳට තවරගෙන ඊට පස්සේ පාන් කුඩු වල දාලා හොඳට තවරගෙන පැත්තකින් තියාගත්තා. මේ විදිහට ඔක්කොම ටික මම හරි ගස්ස ගන්නවා ලස්සනට පිළිවෙලට. ඉතින් දැන් මේ වගේ කෑමක් හදනකොට මගේ පුරුද්දක් තියෙනවා මන් ටිකක් වැඩිපුර හදලා මේ වගේ භාජනයකට හොඳට අර පාන් කුඩු ටිකක් ඉහලා ඒකේ යම් කොටසක් අරන් තියලා තියෙනවා මගේ සතිය ඉදිරි සතියේ බබාලගේ අනෙක් කෑම අවශ්‍යතා සම්පූර්ණ කරන්න. දැන් මේක මට ගොඩක් වෙලාවට බබාගේ අමතර ආහාර වේලක් හැටියට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ ලොකු බබාලට පාසල් ගෙනියන්න කෑමක් හැටියට දෙන්නත් පුළුවන්. ඉතින් මම කොටසක් ඒ විදිහට ශීතකරණේ තියාගන්න අතරේ අනෙක් ටික මම දැන් බදලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් මදගින්නේ රන්වන් පාට වෙනකම් මේ ප්‍රෝන් ෆින්ගර්ස් ටික ඔක්කොම ඔයගොල්ලෝ සීරුවට බදගන්න. බදලා නිවෙන්න අරින්න. ඊට පස්සේ පුළුවන් බබාට මේක පිළිගන්වන්න. ඉතින් හරිම ලේසි, හරිම රසයි. උත්සව අවස්ථාවකට උනත් බබාලට අමතර ආහාරයක් හැටියට පෙර පාසල් පාසල් කෑම පෙට්ටිවලට මේක හොඳ කෑමක්. හදලා බලලා මටත් කියන්න. එහෙනම් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ආපහු හමු වෙමු.